මිහිකත දෙඩුවෝ කණ්ඩායම කණ්ඩලම ප්‍රදේශයට ගියේ විශේෂිත කුබි කණ්ඩායමක් මුණගැසීමට. විශේෂයෙන් කණ්ඩලම වැව්කොමලිය වටා ගොඩනැගුණු මොවුන්ගේ ජීවිත සතුට උතුරා යන එකක්. අපි දැන් ඉන්නේ මේ කණ්ඩලම වැවගාව. අපි යනවා අද මිහිකත දිනු කණ්ඩායම බතල වගා කරලා තම ජීවිකාව හොඳින් ජයගත් ගොවි කණ්ඩායමක් හොයාගන්න. විශේෂයෙන් ගොවි කණ්ඩායමක් කිව්වට මේක සහෝදර සහෝදරී එකතු වෙලා කරන ගොවි කටයුත්තක්. ඉතින් අපි එතැන්නම ගිහිල්ලා අපි කොහොමද මේ ගොවි කටයුත්ත සිද්ධ කරන්න කියලා බලමු. කණ්ඩලම වැව්කුමලියගේ චලතහරින් නිරන්තර සශ්‍රීක වන මොවුන්ගේ වකාපෙම් නිසා ජීවිත සරුසාර වෙලා. දැන් මේ බතල අස්සෝන් නිල ශේෂයතම අපි අදාවේ. ඉතින් මේ ගොවි මහත්තුරු හරිම සශ්‍රීකයි. එවගේම තමයි කෘෂිකන් දෙපාර්තමේන්තුවත් එක්ක යහුසුලු කටයුතු කරලා මේ ගොවි මහත්තුරු ගැප් වැඩසටහන යහපත් කෘෂිකාර්ම පිළිවෙත් වැඩසටහනත් අනුගමනය කරන. ස්කූලේ ඉඳලා අයින් වුණාට පස්සේ ඩ්‍රස්සා බැලුවේ නැහැ. ඉතින් මේ හොඳට මාළු මිරිස් හරි ගියා ඉස්සර. ඉස්සර මාළු මිරිස් හදුවන අර පූනරේට ඒක හොඳට කැඩුනා. හොඳට මාළු මිරිස් තමයි මුළුවත් වෙන්නේ. ඒ වගේම මෙහි වෙසෙන ගොවීන් ගොවිතැනට ඉතා දක්ෂ වන අතර වෙළඳපළ ඉලක්ක කර මිලගෙන සැලිකලිමත් වෙමින් තම වකා කටයුතු සිදු කරන්නේ. ඒ මාතෑම සම්බන්ධ කරගෙන මේ නෙට් එහෙම ගහලා එතන මේ කියන්නේ තෙල් පොහොර අඩු ක්‍රමයකට ගොවිතැන් කරන්න මේක හදාගෙන මේ පිටත් එළවලු වර්ග මිරිස් නෝකෝල් බටු ඒ වගේ එළවලුවක් තක්කාලි වගේ එළවලුත් හදනවා. අවුරුදු 10ක් විතර බතල හදනවා. මාස් කන්නට බතල හදනවා. කියන්නේ වතුර අඩු හින්දා කියන්නේ වැහි වතුරෙන් වගේ හදන්නේ. දැන් මේ පාර තමයි කහ බතල හදුවේ. නැත්නම් රතු බතලත් හදනවා අපි. අක්කරයකට හොඳට එරුණොත් ඉතින් කිලෝ 7500ක් 8000ක් වයි දිනනවා. මේ පාර ඉතින් මෙල 65 70 මිලේ තියෙනවා දැන්. හොඳ මේ වගාවක් බතල මේ රටට කියන්නේ නම් ගොයියන්ට මේ ඒ වගාව මේ හොඳින් කරගෙන ගියොත් පාඩු වෙන්නේ නැහැ. මුදලක් ගන්න පුළුවන්. මේ වැහි කාලෙට හදනවා නම් වතුර අඩුවෙන් කරන්න පුළුවන්. මේ එහෙම නැතුනොත් වතුර විසිරුම් දාලා වැඩි බතල මාස්සන්නක් ගන්න පුළුවන්. තවත් විශේෂ ලක්ෂණයක් තමයි කම්කරු කුලිය අඩු කිරීමට අත්තම් ක්‍රමයට වගා කටයුතු සිදු කිරීම. මේ නිසා වැඩ ඉතා පහසු වන බව තමයි අපිට කීවේ. ඉන්නේ යාළුවෝ එකතු වෙලා මේ ඒගොල්ලොන්ගේ කොටන්ඩ අපි යනවා. අපේ කොටන් කියන්නේ බතල කොටන්නේ මේගොල්ලෝ වෙනවා. එහෙම එකතු වෙලා තමයි කරන්නේ. නැත්තම් අය වැඩට කට්ටිය නැහැ. දැන් එහෙම ඉස්සරවයි ගොවිතැන් කරන්න බෑ. දවසකට පිරිමික් කෙනෙකුට 1500යි ගෑනු කෙනෙකුට රුපියල් 1000යි. ඒ හින්දා මේ අපි මේ ගොයියෝ ටික එකතු වෙලා ළඟ ළඟ එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. නැත්තම් ඉතින් මුදල් ඉතුරු වෙන්නේ. මෙහි වාසය කරන ගොවි මහතුන් මේ තරම් සාර්ථක වීමට ප්‍රධාන හේතුව සොයා බැලීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහඟු කාර්යයක් සිදු කර තිබෙන අයුරු පැස සිය යුතුමයි. මේ ගැප් වැඩ සටහන් රත් දීලා ඒකිනුත් නෙට් වගේයක් මට ලැබුණා 150 ආධාරවලට. සෑමදාම ඇවිල්ලා ඉතින් අපිට උපදෙස් ලබා දෙනවා මේ ගොවිතැන ගැන. කෘෂිකර්ම උපදේශකතුමා නිරන්තරයෙන් ගොවි මහතුන් සමග ගැටීම නිසා මොවුන්ට ඇතිවන ගැටලු හොඳින් වටහාගෙන නිසි කලට විසඳුම් ලබා දෙන නිසා
මේ තරම් වගාව සාර්ථක කරගන්න ලැබුණු බව තමයි අප සමග පැවසුවේ. ගොවිතැන් කරලම තම ගෙවල් දොරවල් වාහනයක් ගත්තා. දෙහැම දෙයක්ම කරන්නේ ගොවිතැන් තම. මේකටත් සෑහෙන මුදලක් වියදම් කරලා ඉතින් මේකේ නඩත්තු කරගෙන මේ කරන්ට් එක අරගෙන විසුරුම් දාලා ගෙවල් මේකේ ගෙවලක් හදලා ඉතින් ඒ ගොවිතැනින්ම තමයි ඉතින් වෙන වලින් නෙමෙයි ඉතින් ළමයිට උගන්වන්න හැම දෙයක්ම කරේ ගොවිතැනින්ම තමයි. වකා පිම්පලින් ලැබෙන අස්වැන්න අලවි කර ගැනීමට හොඳම තෝතැන්නක් මොවුන් සතුවීම මොවුන්ට විශාල හයියක් වෙලා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයි. දඹුල්ල ගොවි මහත්තුරු විශාල ප්‍රමාණයක් මේ බතල වගාව සඳහා යොමු වෙලා තියෙනවා. එතකොට ඒකෙත් මේ කහ බතල කියන එකට තමයි ගොඩක්ම ගොවි මහත්තුරු යොමු වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ බතල වගාවේදී නිෂ්පාදන වියදම ඉතාම අව මට්ටමේ පැවතීම. ඒ නිසා ලුණු වගාවෙන් ඈත් වෙලා මිනිස්සු ගොවි මහත්තුරු මේ බතල වගාවට යොමු වෙලා තියෙනවා. එහිදී දැන් මේ අපි ඉන්න මේ භූමියත් අක්කර 3ක විතර බතල වගාවක් තමයි තියෙන්නේ. එතකොට මේ ගොවි මහත්තයත් ඉස්සර මේ අක්කර 3ේම කරේ ලුණු වගාව. නමුත් දැන් මේ ගොවි මහත්තයත් බතල වගාවට යොමු වෙලා ඉහළ ආදායමක් සහ ඉහළ අස්වැන්නක් ලබා ගන්නවා. ගොවිතැන ඉතින් ඇත්තටම මේ සතුටින් තමයි කරන්නේ. ඒ වුණාට මේ අනික් ගොයින්ට කරන් කියන්නේ තියෙන ඉතින් ගොවිතැන කරන්ඩ හරියට කරොත් ඉතින් මුදලක් ගන්න පුළුවන්. මේ නිදහසේ ඉන්නත් පුළුවන්. මේ මිලත් එක්ක තමයි ඉතින් ඔය සාමාන්‍ය එළවලු ආදායම ලබන්න පුළුවන්නේ. එළවලු වැඩි වෙච්චාම ඉතින් මේ මිල ටිකක් බහිනවා. ඒ වෙලාවට තමයි ඉතින් ටිකක් පාඩු වෙන්නේ. නැත්නම් ඉතින් මිලක් අහු වුණොත් ඉතින් හැම වෙලෙම මේ පාඩු වෙන්නේ නැහැ. ඕන වෙලාවට ගෙදර යන්න පුළුවන්. පසුගිය අවුරුදු දෙක තුන තුළ ලුණු වගාව මේ අල මිල ගිය නැති හින්දා ලුණු වගාව මේ රටින් අයින් වෙලා තිබුණේ. දැන් මේ අවුරුද්දේ දැන් නැවත ගිය අවුරුද්දේ මිල ගියපු හින්දා තමයි දැන් නැවත මම මේ බීජ මට ඇට ගන්න කියලා මේ හරි ගැසුවේ. නැවත දැන් ලුණු වගාවට මේ මිල ගිය හින්දා මේ පාර ගොවින් යොමු වෙලා ඉන්නවා. මේ ව්‍යාප්ත වෙයි මේ අවුරුද්දේ ඉඳලා ලුණු වගාව මිලක් ආවොත්. මේ භූමියත් මේ බිම් කොටසෙත් බතල හදලා තිබුණේ. බතල ඉවත් වෙන ගමන තමයි මේ නැවතයි මාළු මිරිස හදලා තියෙන්නේ. අරවල වුණත් අර බිම් කොටසෙත් ඉවත් වෙච්ච ගමන්ම තක්කාලි හදන්න මේ ඇට ගෙනල්ල ඔක්කොම කරලා තියෙන්නේ. මේ අවුරුද්දකට 3 වතාවක් වගේ මේ එළවලු වර්ග හදනවා මේකේ. මේ මාළු මිරිස් වැටකුළු පතෝල ඒ වගේ මොනවා හරි භෝගයක් තියෙනවාමයි මේ බතල ඉවත් වෙනකොටම තක්කාලි හදනවා. තක්කාලි ඉවත් වෙනකොට මාළු මිරිස් හදනවා. ඒ වගේ කොටස් කොටස් හදනවා මේ දිගටම. මේ ගොවිපල ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම අපි ඒක අරමුණ කරගෙන සිටිනවා ගැප් වැඩසටහන තුළින්. ඒ මගින් හැකියාව ලැබෙනවා ගොවි මහතාගේ ගොවිපල ක්‍රමවත් ආකාරයකට පවත්වා ගැනීම. ඒ වගේම තමා අපි භාවිතා කරන යෙදවුම් අත්‍යවශ්‍ය යෙදවුම් පමණක් යැපැට සටහන තුළින් භාවිතා කිරීමට අපි ගොවි මහතුන් යොමු කිරීම තුළින් ගොවි මහතුන්ට යම් නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන මුදල යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගැප් නිෂ්පාදන ගැප් සහතිකලත් නිෂ්පාදනයකට වෙළඳපොළේ අද ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ මගින් අපේ ගොවි මහත්තයාට ලැබෙන ආදායම යම් තාදුරට ඉහළ නංවා ගැනීමේ හැකියාව තියෙනවා. මේ මගින් ගොවි මහත්තයාට තවදුරටත් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමටත් ඒ වගේම තමයි පාරිභෝගිකයාට
ගුණාත්මක නිෂ්පාදන පරිභෝජනය කර ගැනීමත් අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ වැඩසටහන ඉතින් කියන්නේ ගැබ් වැඩසටහන දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද කියන්නේ 150 ආධාරත් ලැබුණා, උපදේශුත් හම් වෙනවනේ ගොවිතැන ගැන. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ අර ගැබ් වැඩ සටහනින් මට මේ නෙට් එකක් හම්බුණා. නෙට් හම්බුණා කෘමිනාශක යොදන්නේ නැතුව මේ වැඩ මේ කියන්නේ භෝග මේ කියන්නේ ලවුළු නිෂ්පාදනය කරන්න තමයි මේ මේ කොම්පෝස්ට් දෙක එකතු කරලා මේ වැඩසටහනට මම ගැබ් වැඩසටහනට එකතු වුණේ. ඒ හින්දා වෙනදා ඊට වැඩිය කියන්නේ කෘමිනාශක යොදලා කරනකොට ගන්න මුදලෙන් දෙකෙන් පංගුවකට වැඩි මුදලක් මේ නැවත කෘමිනාශක වලට වියදම් වෙනවා. එහෙනම් දැන් මම මේක වැඩසටහනට යොමු වෙලා දැන් මේ කන්න තමයි පටන් ගත්තේ පළවෙනි. මේ ඒකෙන් ලැබුණු net තමයි මේ මේ වට කරලා ගහලා තියෙන්නේ. මෙම කොවි මහතුන් ලක්මවට ණය නැති පුතුන් ලෙස ඉතිහාස ගතවනු නොඅනුමානය. ඉතින් දැන් වෙළඳපොළ දක්වා අපි උදේ ඉඳන් නෙලාගත් අස්සන්න අරයන් තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි අද මේ කණ්ඩන ප්‍රදේශයෙන් අපි සමරයි යන්නත් අපිට කාල වෙලා ඇවිල්ලා. ඉතින් ඔබට මේ බතලවගාව පිළිබඳව තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් ලියන්න සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දඹුල කියන ලිපිණියට. ඉතින් ඔබට ඇතිවන ඕනෑම කෘෂිකර්ම ගැටලුව සඳහා ඔබට පුළුවන් බදාදා දවසේ ඔබේ ළඟම පිහිටි කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත් කෘෂිකර්ම උපදේශ මහත්මියක් හරි මහත්මියක් කර හැම්මිලා ඒක විසඳ ගන්න පුළුවන්. ඉතින් තව සදිනකින් මෙවැනිම රට ආදර්ශමත් ගොවි මහත්තයෙක්ගේ තොරතුරු අරගෙන ඔබ හැමෝට පැමිණීමේ බලාපොරොත්තු ඇතුව ඔබෙන් සමුගන්නවා. ඔබට සුදා සතියක්.